අයියට දැන් මේ වගේ අදහසක් ආවේ කොහොමද පොල්ලුලක් හදන්න ඕන කියලා? දැන් කියන්නේ දැන් අපිත් දැන් මාගේ ගෙදරුණත් මම ඇව්වෙත් ඒ දවස්වල දැල්ලෙන් සාමාන්‍යයෙන් අර පොල්ලි එක හයි කරපු නිකන් තල කෑල්ලකින් වගේනේ. ඒක ටිකක් පොඩ්ඩක් අමාරුනේ පොන්දට අමාරුයි. ඒක පොඩ්ඩක් පහත් වෙලා එහෙම කරන්න ඕනේ කියලා මේක තමයි ලීසිට අපි හදාගත්තේ. දැන් මේක මේ සාමාන්‍යයෙන් මේ වෙනකොට හොඳ අලවියක් තිබෙනවද? දැනට තියෙනවා. පාවිච්චි කරපු අයගේ අදහස මොනවද සාමාන්‍යයෙන්? පාවිච්චි කරපු අය ගොඩක්ම හොඳ කියලා කෝල් දෙනවා. ඉතින් දුරට ගොඩක්ම දුර පළාත්වල දුර කියන්නේ කොයි වගේ පැතිවලින්ද සාමාන්‍යයෙන්? රත්නපුර, කුරුණෑගල, කොළඹ ඒවට තමයි. ඒක කොහොමද මේ යවන්නේ දැන් ඕඩර් කරාම මොන වගේ ක්‍රමයකටද යවන්නේ? प्रदेश තැපල් ගාස්තුත් එක්ක සාමාන්‍යයෙන් අපි හිතමු account එකට සල්ලි දාන නම් කීයක් දාන්න ඕනද? එතකොට දාන්න 4300ක්. 4300ක් දැම්ම නම් account එකට. ඊට පස්සේ නම ලිපිනය එක්ක අර receipt එක එවුවා නම් WhatsApp කරලා ගෙදරටම මේක ලැබෙන්න සලස්වනවා. සලස්වනවා. දැන් කීපෑම ගිහලා තියෙන දැනට දෙකක් ගින් තියෙන පොළොන්නරුව මේ ලයින්. දැන් මෙහෙම සල්ලි දාලා කාට හරි මේක හම්බුන්න නැත්තා? නෑ. කඩ ගන්න පුළුවන්. එහෙනම් ඒනි අපිට වකිමක් කියන අපි යවන්නේ service එකත් එක්ක. සාමාන්‍යයෙන් දැන් මේක මේ ලංකාවෙන්ම දැන් බොහෝ තැන්වල මේක තියෙනවා මේ පොල් තියෙනවා නේද පොල්ලි ගසන මැෂින් එක කියලා ගසන එහෙම තියෙනවා මාමා කලින්ම මේක දැන් මේක ගොඩක් කල මේක තිබුණ හැංගිලා වගේ ඊට පස්සේ මේක හැදුවේ නැහැ කවුරුත් ඔය කොරෝනාත් එක්ක අර පිගිවල් වල ඉන්නකොට ඊටලා තමයි මේක අපි හදන්න ගත්තේ ඔව් මේකේ තියෙන විශේෂත්වය මොකක්ද දැන් සාමාන්‍ය මේක රුපියල් 3500ක් කියලා මුදලකට තමයි අලෙවි වෙන්නේ මෙතන මේක තියෙන්නේ මේක දුනුකොල ඔව් මේකත් වාහන ෂාෆ්ට් එක මේක මේ හොඳ එල් බාර් වලින් හදලා තියෙන්නේ බොක්ස් බාර් නෙමෙයි කල්පවැත්ම වැඩි ඔව් අවුරුදු මේක අවුරුදු 10ක් වුණා තියන්නේ 10 නෙමෙයි ඊට වඩා වුණා කාලයක් තියෙනවා මේක ඒකට අනිත් ඒවා හදන්නේ අනිත් තැන් වල ඒ කට්ටිය හදලා තියෙන්නේ පොඩි ගණන් වලට දෙනවා මේ බොක්ස් බාර් වගේ ස්ටෑන්ඩ් බොක්ස් බාර් මේ වගේ බොක්ස් බාර් වලින් දාලා මේක කල්පවැත්ම අඩුයි නේ ඔව් කල්පවි ශක්තියත් අඩුයි අඩුයි මේකේ මොන හොඳ යක්කටින් දාලා තියෙන යක්කට ඔව් බා කාමි දාලා හොඳට මේ හෙවි එකක් මෙතන දාලා තියෙනවා ඔව් මේ කිසිම ගැටලුවක් නැහැ මේකේ ඕන තරම් දාහරින්න පුළුවන් ලංකාවේ ඕන තැනකට යවන්න පුළුවන් දැන් මේ මේ වීඩියෝ එක බලන අය සමහර විට අයියගෙන්ම මේ පොල්ලුල ගන්න නැතුව වෙන කාගෙන් හරි ගන්නව නම් එයාට කියන්න තියෙන්නේ මොකද්ද මම කියන්නේ මෙහෙමයි දැන් අපි හදපු කයි එකයි දෙකේ බලනකොට වෙනද පොලේ බලනකොට අපේ ලොකු වගකීමක් තියෙන ඕන කාලයක් තියෙනවා අනිත් එක දැන් සමාහයට අනුකරණයක් විදිහට අපි ඒ හදලා නමකට මගේ නම සමාහයට ඕකෙන් කැත වෙන ඉඩ තියෙනවා බොක්ස් බාර නෙවෙයිනේ අපි හදන්නේ අපි හෙල් බාර එකකින් ගහන්නේ ඊට පස්සේ අපිට වක්කීමක් තියෙනවා මේකේ ඔව් ඒක කිසිම ගැටලුවක් නැහැ මේක මේක අනතුරුදායක නැද්ද සාමාන්‍ය මේක දැක්ක බැලූ බැල්මට පොල් උලකුත් එක පොඩි දරුවෝ ඉන්න තැනක ඒ තමයි මේ මෙතන කවර් එකක් දාලා තියෙන එක නිසා මේ මෙතන ආ පොල් ඔයලි වල ඒක වහලා තියන්න පුළුවන් වහලා තියන්න පුළුවන් ඒ කියන්නේ බය නැතුව පොඩි දරුවෙක් ඉන්න තැනක වුණත් ගිහිල්ලා තියලා අර මේක එහෙම පොඩි දරුවෙකුට එහෙම ඩග් ගාලා දින්න බෑ මේක තියලා ගන්න බෑ සාමාන්‍ය වැඩි හිටියෙකුට වුණත් සමහර වෙලාවට අත අහුවෙනේ ඔය ඕක කරකවනකොට එහෙම එහෙම මොන හරි අනතුරු වෙන සම්භාවිතාවක් තියෙනවා මොකද පොල් මෙහෙම පොල් ගෙඩියත් එක්ක මෙහෙම මේ පැත්තට වං අතින් යනකොට දකුණින්නේ මේක සෙට් වෙන්නේ එතකොට මේ අත අහුවෙන්නේ නැහැ අහුවෙන්නේ නැහැ නෑ පොල් ලෙල්ලත් එක්ක තියෙන කොටත් ඒත් මොකද ප්‍රශ්නයක් නැහැ නෑ ඒක මේ මේ කියලා සද කරාට පස්සේ එහෙම ගැටලුවක් එන්නේ නැහැ ඉතින් අර නිකන් ගහන්න බලන එහෙම අර මේ ඇඟිල්ලත් తీර මෙහෙම යට දාලා ගැසුවොත් ඉතින් ඒක අනතුරු වෙන්නේ නැහැ පරිස්සමෙන් කරන්නේ නිකන් තියලා තද කරන්නයි ඕනේ නේද කරන්නේ විතරයි තියෙන්නේ නිකන් සාමාන්‍ය මිනිස්සු වර පුරුදුර එහෙම ගහනවා එහෙම හොඳ නැහැ ඕ පොල් උලකින් සාමාන්‍යයෙන් හොයන්නේ පොල් ගෙඩි ඇනලානේ මේක අනින්න ඕනේ නැහැ නිකන් තියලා තද කරන්නයි ඕනේ
තමනෝද ඉතින් අයියට මේ සම්බන්ධයෙන් කියන්න තියෙන මේ වීඩියෝ එක බලන අයට දැන් මේක මුළු ලංකාවෙම ගොඩක් අය බලන වීඩියෝ එකක්. එතකොට මම කියන්නේ ඉතින් මේක කට්ටිය අරගෙන මට අපිට සපෝට් එකක් කරන්න කියලා. මොකද අපි මේ අපි කරන්නේ කාගවත් මේ මේ කරන්නේ අපි දැනුවත් කරේ මේ අපි දැන් රාමාරු වැටෙන මිනිස්සු ගවල් වල ගොඩක් අර උදැල්ලෙන් අර පොල්ලියේ කම් පතුරක් මේ කරන්නේ කරේ කට්ටිය. ඒ වුණ තමයි මේක ලේසිට හැදුවේ. අපි කියන අපිටත් ලොකු මේක අරගෙන අපිටත් උදව්ව කරන්න කියලා. සමහර අයට මේක තැපෑලෙන් ඒ කියන්නේ කුරියර් කරලා ගෙන්න ගන්න නැතුව ගාල්ලා දැන් මේ අකුර ඇස්සනේ අය ඉන්නේ. අකුර ඇස්ස අවට අයට මේක මිලදී ගන්න ඕනුනොත් අයවට පුළුවන් ද ඒ අයට මේ ගෙදරට ඇවිල්ලා හරි මේක මිලදී ගන්න. කොළමිනුත් මෙහි ඇවිල්ලා ගෙනියන. ඇවිල්ලා ගෙනියනවා නේ. ගෙනියනවා එහෙම ගාල්ලෙන් මාතරෙන් එහෙම ඇවිල්ලා මෙහෙ. එහෙමනොත් කොහොමද ගෙදරට එන්නේ? නම්මර 44 න් එක පාවුලවත්ත තලගස්ස රවුම්පාර ඉබ්බටුවාව කුරැස. එහෙම හොයාගෙන આવොත් ගෙදරට આવොත් ගන්න පුළුවන් ඕන වෙලාවක තියෙන බර නේ. ඊට අමතරව මේ දාලා තියෙන ෆෝන් නම්බර් එකට කතා කරලා විස්තර අහගෙන එන්නත් පුළුවන්. නැත්නම් අකුරැස්ස ටවුන් එකට වගේ ගෙනත් දෙන්න කියලා කවුරු හරි කිව්වොත් පුළුවන්. ඒත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ටවුන් එකට පුළුවන්. ඊට වඩා දුර යන්න වෙන්නේ අපිට මේ වැඩත් එක්ක. හරි එහෙනම් බොහොම ස්තුතියි. අපි බලමු එහෙනම් අපි ප්‍රාර්ථනා කරනවා මේ ව්‍යාපාරය සාර්ථක වෙන්න කියලා. බොහොම ස්තුතියි. අන්න ඒක හරි.